අන්තරායකර ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩල පනත යටතේ පිහිටවනු ලැබූ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඖෂධ වර්ග අනිසිලස භාවිතය වැළැක්වීමට හා පාලනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ හා පුනරීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇති ප්‍රධාන ජාතික ආයතනය බවට පත්විය. මතින් නිදහස් සෞභාග්‍යමත් සුරක්ෂිත ශ්‍රී ලාංකේය ජන සමාජයක් පිහි කිරීම සිය දැක්ම බවට පත්කර ගනිමින් මණ්ඩලයේ වෙත පැවරුණු භාරදූර කාර්යභාරය වෙනස් මගක් ගනිමින් ශ්‍රී ලංකා මාතෘභූමිය ගිලගෙන ඇති මත්වදුරු මුලින පුටා දැමීම සඳහා වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ආරම්භන ලද ප්‍රධාන යුග මෙහෙයන් අතර පෙර නොවූ විරූ පරිදි ශ්‍රී ලංකාව තුල මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාව වඩාත් පුළුල් කිරීමෙහි ප්‍රමුඛ අංගයක් ලෙස නව දිගන්තයේ ගොඩනැගිලි දෙකක් ගොඩනැංවීම ආරම්භ කිරීම සුවිශේෂීය. ප්‍රථම වතාවට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යෝන් සේනාංකයේ සංකලනයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අත්වැල් බැඳගනිමින් මත්ලෝලී පුද්ගලයන් රටේ ශ්‍රම බලකායට එක් කර ගැනීම සඳහා දැවැන්ත පියවරක් ගෙන ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. මත්ද්‍රව්‍ය උපදේශන සේවා වඩාත් විවෘත හා පුළුල් තලයකට ගෙනෙමින් ලාංකික ජනතාවට වඩා පහසු වන්දමින් මත්ද්‍රව්‍ය උපදේශන සේවයට ඇතුළත් වීම සඳහා 19/27 මත්ද්‍රව්‍ය උපදේශන ශනික ඇමතුම් අංකය හඳුන්වා දීම මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සාර්ථකව දීපව්‍යාප්ත කිරීම සඳහා ප්‍රථම වරට දිස්ත්‍රික්ක මට්ටමින් ස්වේච්ඡා බලයනි පිහිටුවීම හා ඔවුන්ගේ සහය ජාතික වැඩපිළිවෙල සඳහා යොමු කරවා ගැනීම පාසල් පද්ධතිය තුලට මේවන පිටත් රිංගා ඇති මත්ද්‍රව්‍ය මාෆියාවෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙලෙහි පළමු පියවර ලෙස දීප ව්‍යාප්තව ගුරු උපදේශකවරුන් සඳහා විධිමත් පුහුණු වැඩසටහන් පැවැත්වීම දීප ව්‍යාප්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනුබද්ධිත සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීම මත්ද්‍රව්‍ය ප්‍රතිකාරය හා පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර නිලධාරීන් තුළ නිවැරදි තාක්ෂණික දැනුම ඇති කිරීම වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීම තරුණ පරපුරට මත්ද්‍රව්‍ය පිළිබඳව ඇතිවන වැරදි මිත්‍යා මත අවම කිරීමට පියවර ගැනීම ඒ තුළම නිවැරදි මත්ද්‍රව්‍ය දැනුම ප්‍රචාරණය වෙනුවෙන් ප්‍රථම වරට YouTube Facebook වැනි සමාජ මාධ්‍ය ජාලා කාලයට ඔබින ලෙස මත මැඩලීමේ ප්‍රධාන මෙවලම් ලෙස යොදා ගැනීම මතින් නිදහස් ශ්‍රී ලංකාවක් යන තේමා පාඨය මුල් කර ගනිමින් ප්‍රථම වතාවට දුරකථන ඇප් හඳුන්වා දීම දිස්ත්‍රික් ප්‍රධාන රෝහල්වල පවත්වාගෙන යනු ලබන මනෝ ප්‍රතිකාර සායනයන් සඳහා මත්ද්‍රව්‍ය උපදේශන නිලධාරීන් යෙදවීම ඵලදායී ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් සඳහා පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල පුහුණු කිරීම බන්ධනාගාර ප්‍රතිකාර හා පුනරුත්ථාපන වැඩසටහන් විධිමත් හා ශක්තිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහන් ආරම්භ කිරීම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පළාත් දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටම් දක්වා පුළුල් කිරීම සඳහා පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ හා පාලන වැඩසටහන් හඳුන්වා දීම රුවන්වැලි මහා සෑය සමිඳුන් වෙනුවෙන් පවත්වන ලද පූජාව සහ ඊට සමගාමීව පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සාමණේර ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන් පුහුණු කරමින් මත්ද්‍රව්‍ය මැඩලීම ශ්‍රේෂ්ත්‍රේහි මහඟු සේවයක් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කිරීම මත්ද්‍රව්‍ය අනාවරණ පරීක්ෂාව ආරම්භ කිරීම ගම් මට්ටමින් ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතු පවත්වාගෙන යමින් ප්‍රජා ප්‍රතිකාර කඳවුරු ඇති කිරීම මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ශාස්ත්‍රයේ මෙතෙක් පැවති විශාල අඩුවක් පුරවමින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපනයේ පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගනිමින් ගංජා ශ්‍රී ලංකාව තුල නීතිගත කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගනිමින් මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් තරුණයන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම